දරුවා ලැබෙන්න තිබුණේ 7 වෙනි මාසේ 29 කෑගල්ල මහ රෝහලේ. නමුත් සති 36 න් දරුවා තීරණ සත්කමක් කරලා බිහි කරන්න සිටිනා. 23 දරුවාගේ පෙනහළු වලට ලේ ගමන් කරන්න නැතුව තිබුණේ. කෑගල්ලේ වෛද්‍යවරයා අපිට කිසි දෙයක් පැවසුවේ නැහැ. ඊපස්සේ දිව්‍යන් වහන්සේ කරුණා මත සබා පාලකතුමා බිරිඳගේ අතිදේල යාඥා කරා. 6 වෙනි මාසේ 24 වෙනිදා දරුවාට කිසිම කරදරයක් වෙන්න බෑ. දරුවාගේ බරාඩු වෙන්න බෑ. දරුවාගේ බරාඩු වුණා එන්නෙන්නම. ඊට පස්සේ සිස්ටර් යාඥා කරා, පාස්ටර් යාඥා කරා. අපි 25 වෙනිදා නැවත පේරාදෙණිය ප්‍රයිවට් ස්ථානයකින් අපි දරුවාගේ නැවත ස්කෑන් එකක් කරා. ඒ මොහොතේ වෛද්‍යවරයා කිව්වේ දරුවා ගැන විශ්වාසයක් තියන්න එපා. දරුවාගේ ජීවත් වෙන්න විශ්වාසයක් තියන්න එපා කියලා තමයි වෛද්‍යවරයා කිව්වේ. ඒ වෙලාව අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ. ඒ ස්ථානයට බිරිඳ විතරයි ගියේ. ඇයගේ සම්පූර්ණ මනස වෙනස් වුණා එහෙම කිව්වහම. මොකද දරු ගැබක් තියාගෙන මාස 8ක් දරුවා බඩේ තියාගෙන ඒ වගේ දෙයක් කිව්වහම වෛද්‍යවරයෙක් එකපාරටම ඇයට හිතා ගන්න බැරි වුණා මොකද්ද කරන්න කිව්වෙලා. ඉතින් මෙයා පල්ලට ආවා අඬ අපිට කිසි දෙයක් කිව්වෙත් නැහැ. දිව්‍යන් වහන්සේ කරුණාවෙන් අපි කිසිම දෙයක් සූදානම් වෙලා ගියෙත් නැහැ. පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරා. දරුවා රාත්‍රී කාලේ සිසේරියන් සත්කමකින් ගත්තා. උදේ ඩොක්ටර් ආපු ගමන් වාට්ටු ආපු ගමන් කිව්වේ දරුවා ජීවත් වෙන්න විනාඩි 5ක කාලයක් තමයි තියෙනවා කියලා කිව්වේ. පුදුම හාස්කමක්. පාස්ව යාඥා කරා, සිස්ට යාඥා කරා. විශ්වාසය තිබුණා දරුවා කොහොමත් සුවෙන් ඉන්නවා කියලා. මොකද දෙවියන් වහන්සේ දීපු දෙයක්, ඒ දෙවියන් වහන්සේ දීපු තෑග්ගක් ආය අපෙන් උදුර ගන්නෑ. දෙවියන් වහන්සේ උඩ සැබෑ විශ්වාසකමින් ඉන්නවනම් ඇත්තටම දෙවියන් වහන්සේ අපිට පුදුම හාස්කමක් කරේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මගේ බිරිඳට සහ මට ඒ දීපු ඒ දරුවා අද දවසේ දෙවියන් වහන්සේ කැප කළා. දෙවියන් වහන්සේට මේ සියලු කාරණා නිසා ස්තුතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා මගේ දරුවා නිසා. හැලෙලූයා.